සමන් මහත්මය. ඕ දැන් ගත්තහම ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රී ලංකා පොලිසියේ මේ වගේ රාජකාරී කරන සුනකයෝ ඉන්නවා. දැන් මේගොල්ලෝ මිය පරලොව ගිය අවස්ථාවවලදීත් ඔන්න ওই විදිහෙම තමයි ආදාහන උත්සව, ඒ භූමදාන උත්සව ওই විදිහෙම සුද්ධ කරලා අපිට පේනවා. ගිහිල්ලා අපි අන්තර්ජාල නිරීක්ෂණයකවත් අපිට පේනවා ලංකා හමුදාවේ පොලිසියේ සුනකයන්ගේ මේ සොහොන් කොත් පවා ඉදි කරලා තියෙන තත්ත්වය. දැන් මේක මම දැක්කහම මට හරි මේ 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 සිදුවීමත් එක්ක සිහියට නැගිච්ච කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබට මතක ඇති, ඔබ මතකය තියෙනවා නම් ඔය ප්‍රේමකීර්ති අල්විස් මහත්තයා ලියපු ප්‍රඩී සිල්වා අපේ හිටපු ජ්‍යෙෂ්ඨ නළුවෙක්, ඒ වගේම ගායකයෙක්, ඔය බල්ලා සහ මිනිසාගේ චර්යාව සම්බන්ධයෙන් ලියවිච්ච හරි අපූරු ගීතයකුත් තියෙනවා අපේ ගීත සාහිත්‍යයේ. ඔය හිටියා උදාර කොල්ලෙක්, ඌට හිටියා හොඳ බල්ලෙක් කියලා. මේ බල්ලා මේ යම්කිසි අවස්ථාවක කන්නේ බොන්නේ නැහැ, මේ නගුට වනන්නේ නැහැ, කිසිම විදියකට ස්වාමියාත් එක්ක සුරතල් වෙන්නේ නැහැ. මේක අහලා බලනකොට බල්ලා හරි අපූරු කතාවක් කියන මේ ගීතය අනුව මේ අපි බල්ල වුණාට අපි ස්වාමියාට හරි ලැදියාවක් තියෙනවා. අපි ස්වාමියාත් එක්කම තමයි ඉන්නේ. හැබැයි එහෙම ස්වාමියාට ගරු කරන්නේ නැති, ස්වාමියා කියන දෙයට අනට අවනත වෙන්නේ නැති සමහර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ටත් අපේ නම කියලා ආමන්ත්‍රණය කරන එක සම්බන්ධයෙන් අපිට හරි කනගාටු. ඒක නිසා තමයි මම මේ විදිහට ඉන්නේ කියලා තමයි කියන්නේ. දැන් මේකදී මේ කළගුණ සැලකීම, දැන් බල්ලා සුනකයා තමන්ගේ ස්වාමියාට දක්වන කළගුණ සැලකීම සහ සුනකයා මිය පරලොව ගියාට පස්සේ ඒ මතකයන් එක්ක ස්වාමියා ඔහුට කරන, ඔහු වෙනුවෙන් කරන කාර්යය, මේකත් එක්ක මේක දැක්කහම මට හරි අපූරු කතාවක් මතක් වුණා. එක්තරා අවස්ථාවක එක මිනිහෙක් ඉන්නවා. මේ මිනිහයා දිග මාවතක් දිගේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට මෙයාට ටික දුරක් යනකොට මෙයාට තේරෙනවා මම මේ ටිකකට කලින් මම මැරුණා නේද කියලා. එහෙමයි කල්පනා කරනකොට මෙයා දකිනවා මෙයාට අවුරුදු දෙක තුනකට කලින් මෙයාගේ ළඟ ඉඳලා මිය ගිය බල්ලත් මෙයාත් එක්ක මේ පාරේ ඇවිදගෙන යනවා. මේගොල්ලන් මෙහෙම ඇවිදගෙන යනකොට එක්තරා පාරේ කෙරවලක තනිකර කිරි ගරුඩෙන් නිර්මාණය කරපු දිලිසෙන සුදු පාට තාප්පයක් තියෙනවා. මේ තාප්පෙත් එක්ක එතන ඉඳලා පටන් ගන්න මාවත රත්තරන් දඹ රණී නිර්මාණය කරපු මාවතක්. මේ මාවත ගාව තියෙනවා ගේට්ටුවක්. මේ ගේට්ටුව ගාවෙන් යන්න හදනකොට මේ මිනිස්සයා දකිනවා මේසයක් දාගෙන පුටුවක් උඩලා වාඩිලා ඉන්න එක මිනිස්සේ. මේ අහනවා මේ මට හරි තිබහයි, මට වතුර ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අර මිනිස්සයා කියනවා ඔව් අනිවාර්යෙන් ඔබට පුළුවන්, මම දැන් උදේ ගෙනාවු සීතල වතුර බඳුනක් තියෙනවා, අර ගේට්ටුවෙන් ඇතුළට ගිහින් ඒක බොන්න කියලා. එතකොට මේ මිනිස්සයා බලනවා එයාගේ බල්ලා දිහා, බලලා අහනවා මේ මගේ බල්ලත් ඉන්නවා. එතකොට අරගෙන නෑ නෑ අපි සත්තුන් ගන්න ඇතුළට කියලා. ඊටසේ මෙයා ටිකක් කල්පනා කරන මේ මිනිස්සයා මෙයා හැරිලා යනවා. මෙයා ආපහු බල්ලත් එක්ක පාර දිගේ ඇවිදගෙන යනකොට මෙයා දකිනවා මේ තවත් ගේට්ටුවක් තියෙනවා මේ ලී වලින් හදපු. ඒක නිකන් සාමාන්‍ය පාරක්, බොරළු පාරක්. ඒ පාරේ ඒ ගේට්ටුවෙන් ඇතුළට යන්න හදනකොට එයා දකිනවා තව මිනිස්සෙක් ඉන්නවා ගහකට හේතු වෙලා පොතක් කියෝ කියෝ. ඊටසේ මෙයාගෙන් අහනවා මේ මට මේ වතුර ටිකක් බොන්න ඕනි කියලා. ඊට පස්සේ අරගෙන ඔව් ඔයා අර ඇතුළට යන්න, ඇතුළේ අලුත් බුරුලේත්තුවක් තියෙන එකේ වතුර තියෙනවා කියලා. ඊට පස්සේ මෙයා අහනවා මගේ බල්ලත් ඉන්නවා කියලා. ආ බල්ලටත් මේ පොඩි මේ බෝල් එකක් තියෙනවා, ඒකෙන් වතුර ටිකක් අරන් දෙන්න පුළුවන් කියලා. ඊට මේ මිනිස්ස බල්ලත් එක්ක ගිහිල්ලා වතුර බීලා ඉවරලා එළියට අවිල්ලා අහනවා අර මිනිස්සගෙන් මේ කොහෙද කියලා. එතකොට කියනවා මේක තමයි දිව්‍ය ලෝකේ කියලා. ඊට පස්සේ එයා කියනවා හරි පුදුමයි. අර රත්තරන් පාර දිගේ යන තැනත් ඒ මිනිස්සයා කිව්වනේ ඒක දිව්‍ය ලෝකේ කියලා. ඉතින් ඇයි ඕගොල්ලෝ මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න නැති, ඒගොල්ලෝ බොරුනේ කියන්නේ කියලා. එතකොට අර මිනිස්ස හිනා කරලා නෑ නෑ ඒක තමයි එහෙම වෙන්න ඕනේ. මොකද ද්‍රව්‍යමය වටිනාකම් වෙනුවෙන් තමන්ගේ හිත ඉතාමත්ම ළඟ ඉන්න හිතවතුන් අතාරින මිනිස්සුන්ව පෙරලා කරලා හොඳ මිනිස්සු අපිට ගේන්න ඒගොල්ලෝ උදව් වෙනවා. ඒකෙන් හින්දා ඒක එහෙම තියද්දින් කියලා කියනවා. එතකොට මෙතනදී අපිට පේන්නේ අපිට ඇත්තටම හදවතත් එක්ක අපිත් එක්ක බැඳලා ඉන්න අපේ සත්තු. සත්තු ගැන කවර කතාවද? අපි අද ලෝකේ අපේ දෙමව්පියෝ අමතක කරලා මිනිස්සු නෑදෑයන් හිතමුතුන් අමතක කරලා අපිට වැඩියෙන්ම අපිත් එක්ක හිටව මිනිස්සු අමතක කරන ලෝකෙක මට හිතුණා මේ බල්ලගේ කතාව, මේ බල්ලට මේ ස්වාමීන් වහන්සේ එකතු වුණ සලකපු විදිය, ඊට කලින් අර ගම්පහ අවුරුදු 5කට කලින් මිය ගිය බල්ලා වෙනුවෙන් ඒ අන්තිමට ඒ ගම්පහ මිනිස්සු ප්‍රාර්ථනා කරනවා
මේ මැරිච්ච මගේ බැල්ල කවදහරි දවසක මගේ දරුවෙක් කියලා ඉපදෙනවා නම් ඒක ලොකු පිනක්, ඒක ලොකු වාසනාවක්, මම එහෙම ප්‍රාර්ථනා කරනවා කියලා. එහෙම මිනිස්සු අපි අතර ඉන්නවා. එහෙම මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම එහෙම වාසනාවන්ත සත්තුත් ඉන්නවා. එහෙම තැනක උපදින්න, එහෙම අය එක්ක ජීවත් වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනේ. අපි ඔය කතාවත් එක්ක අපේ සමන් සමරක්කුඩි මහත්මයාත් එක්ක ඉස්සරහට ගමන් කරනවා. පහුගිය දවස්වල මේ මේ පත්‍ර පිටු අතර ඉදිමින්නේ අපි වෙබ් පිටු අතර සැරසරන්නේ නිලන්තිය. එතකොට හම්බ වෙච්ච තව පුවතක් තමයි අර ලෝකාන්තින් වැටිච්ච විදේශීය කාන්තාව පිළිබඳව. දැන් අපිට මේ හම්බ වෙන පුවත හැටියට මේ අපේම sietatv.lk අඩවියෙන් හම්බ වෙන්නේ සෙල්ෆි ගහන්න ගියේ නෑ, ලෝකාන්තින් වැටි මියගිය ජූලියාගේ ඇත්ත කතාව එළියට ආවයි කියලා තමයි තියෙන්නේ. ඔබෙන් මහන්නංග මොකක්ද මේක ඇත්ත කතාව? ඔබලගේ දැන් ඇත්තටම ඔය අපේ සියත මාධ්‍ය ජාලය විසින් අපි පවත්වාගෙන යන වෙබ් අඩවිය තමයි sietatv.lk එකත් අපේ මාධ්‍ය ජාලය ඇතුලේ තියෙන එකත්. ඒකේ බ්ලොග් එකේ තමයි ඔය ප්‍රවෘත්තිය අපි සඳහන් කළේ. දැන් මෙතන හරි අවාසනාවන්ත සිදුවීමක් තියෙන. පසුගිය සතියේ මට මතකයි ඔබ මගෙන් ප්‍රශ්න කළා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනකොට ඒ ප්‍රවෘත්තියේ ඉක්මනින් ඉදිරිපත් කිරීම වගේ මේක නිර්වද්‍යතාවය, ඒක විශ්වසනීයත්වභාවය කොයිතරම් වැදගත්ද කියලා. එතකොට මෙතනදි මේ ප්‍රවෘත්තිය හරහා අපිට එන්න වෙන්නේ අන්නේ කාරණාවටම තමයි. දැන් මේක අන්තර්ජාලය ඔස්සේ, ඒ කියන්නේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ප්‍රවෘත්තිය වාර්තා වුණේ. සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි, ජනමාධ්‍ය ඔස්සේ මේ ප්‍රවෘත්ති වාර්තා වුණේ. සෙල්ෆියක් ගහන්න ගිහිල්ලා තමයි මේ අනතුර සිද්ධ වුණේ. ඔව්, බොහෝ දෙනා දැනගෙන හිටියේ එහෙම තමයි මේක. නමුත් මේක ඇත්ත කතාව එළියට එවෙලා තියෙනවා. මේ මේ විදියට මියගිය හෙදියගේ මිත්‍රයා, මිතුරිය, අයත් හෙදියක්, මේ දෙන්නම ජර්මන් ජාතික කාන්තාවෝ. මේ නිතන් රෙබෙයා කියන මේ මියගිය හෙදියගේ මිතුරිය කියනවා කවදාකවත් මේක සෙල්ෆියක් ගහන්න ගිහිල්ලා නෙමෙයි මේ මරණය සිද්ධ වුණේ. ඒ ලෝකාන්තයේ ඒ බෑවුමේ ඉඳලා අඩි දෙකක් පල්ලෙහා තියෙන යම්කිසි ගල් කුලක් මතර නැගිලා ලෝකාන්තයේ ඉතාම හොඳින් බලාගන්න ගිහිල්ලා ඒක නරඹලා නැවත ගොඩට එන්න ගිය අවස්ථාවේ තමයි පයල ඉස්සලා ගිහිල්ලා තමන්ගේ මිතුරිය මේ අනතුරට පත් වුණේ කියලා තමයි මේ ඇයිගේ ඉහෙලිය ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට කියන්නේ මේ ඔව් මේ සමන් මහත්මයා ඒ පුවත මේ සිළුමින පුවත්පතෙත් වාර්තා කරනවා ජූලියාගෙන් මේ ඛේදවාචකය අවසන් කරමු කියලා බොහොම විස්තරාත්මක ලිපියක් තිබෙනවා. මෙතනදී උද්‍යාන බාරකරු ගේ ප්‍රකාශයත් වැදගත්. මෙතනදී මේ මං හිතන්නේ අපේ පුවතට සමාන පුවතක් මෙහි වාර්තා වෙනවා. ඒ උද්‍යාන බාරකරු කියනවා ආරක්ෂක වැට වගේම ආරක්ෂාවට නිලධාරීන් යොදවන එකත් ප්‍රයෝජනවත් වැඩක් වේවි. ඒ සම්බන්ධයෙන් ඉදිරියට අවධානය යොමු කරනවා කියලා. ඒ කියන්නේ නොකියා කියන ඔවුන්ගෙත් යම් කිසි අඩුපාඩුවක් නොසලකිල්ලක් මෙහිදී තිබුණ බව. ඔව් ඔව්. දැන් ඒ සිදුවීමෙන් පස්සේ තමයි ওই ආරක්ෂක වැටක්ගේ බෑවුමට පල්ලෙහෙන් ඉදිකිරීමට කටයුතු කරන්න සූදානම් කරලා තියෙන්නේ. නමුත් කෙසේ වෙතත් මෙතනදී අපිට වැදගත් වෙන්නේ නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ දැන් පහුගිය කාලේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ජනතාවගේ සහ විශේෂයෙන්ම බලධාරීන්ගේ තිබුණ මතවාදය තමයි මේකෙන් නිවැරදි ප්‍රවෘත්ති ඉදිරිපත් වෙනවද, මේක සමාජයේ ව්‍යාකූල කරන සමාජ තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන්ට ඇදගෙන යෑමට ඉවහල් වෙන විදිහට ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා කියන එක. ඒ හින්දා මම ආරාධනා කරා සිටිනවා අපේ සමාජ මාධ්‍ය හසුරවන සියලු මාධ්‍යවේදීන්ගෙන්, ඒ වගේම Facebook එකේ, Instagram එකේ, මේ විදිහට Viber, WhatsApp වලින් තමන්ගේ sannivedana කටයුතු මෙහෙවන සියලු හිතවතුන්ගෙන් කිසියම් දෙයක් ජනගත කිරීමට පෙර දෙතුන් වතාවක් ඒ ගැන නිවැරදිව සොයලා බලලා ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම්, මොකද අගතියට පත් වුණාට පස්සේ යම්කිසි පාර්ශවයක ඒක සමාව ගැනීම ප්‍රයෝජනයක් නැහැ. ඒක සිදු වෙලා ඉවරයි. දැන් පහුගිය කාලේ දිගින් දිගටම අනතුරු සිදු වුණේ විශේෂයෙන්ම දුම්රිය අනතුරු, රේල් පාරේ ඇතිවෙච්ච අනතුරු සමුදායක්ම සිදු වුණේ සෙල්ෆි ගහන්න ගිහිල්ලා කියලා තමයි අපිට මතකයි. පහුගිය අවුරුද්දේ ඉන්දියාවේ ආන්දෝලනාත්මක ඡායාරූප පෙළක් පළ වුණ එක්තරා තරුණයෙක් දුම්රියට බිලිවන විදිය වීඩියෝ දර්ශන මගින් අපි දැක්කා. නමුත් පස්සේ කාලෙක අනාවරණය වුණා මේක බොරුවක්, මේක රංගනයක් කියලා. නමුත් කොහොම වුණත් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන්න පෙර දෙතුන් වතාවක් ඒක නිර්වද්‍යතාවය පිළිබඳව සොයා බලලා ඉදිරිපත් කිරීම තුළින් තව කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අගතිය බොහෝ දුරට අවම කරගන්න පුළුවන්. ඔබ කියන වගේ සමහර වීඩියෝ පටි එහෙම තියෙනවා, මේ ඇස් දෙකෙන් බලන් ඉඳලා තමන්ම වීඩියෝ කරගත්තා වගේ දානේවා තියෙනවා. හැබැයි හරියට ගිහිල්ලා හොඳට සිතට බැලුවොත් එහෙම එඩිට් කරලා කියලා සංස්කරණය කරපේවා කියලා අඳුරගන්න අමාරුම නෑ. ඉතින් හොඳට සූක්ෂම බලන එක අපේ අතේ තියෙනවා. ඒකම දැන් මේ තත්ත්වයක් එක්ක සමන්වත් ඊළඟට එන එක තමයි. දැන් මෙහෙම කවුරු හරි වැටුනොත්
කවුරුම හරි මෙහෙම වැටුණොත් ඒ වැටුණු කෙනා හොයන්න යාම අතිශය දුෂ්කර කාර්යයක්. එක ජීවිතයක් වෙනුවෙන් ජීවිත බොහෝ ප්‍රමාණයක් අවදානමකට හෙළන අවස්ථාවක් ඒක නොකරත් බෑ. මොකද වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා මේ වැටුණු කෙනාට මොකද උනේ කියන එක බලන්න. බොහෝ වෙලාවට තියෙන අත්දැකීම් වල හැටියට මෙහෙම බේරිලා තියෙන ඉතාමල්පයයි හැම දිනම මිය ගිය අවස්ථා තමයි තියෙන්නේ මේ ඉතිහාසය ගත්තාම. කොහොම වුණත් අර 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 දව බොහෝ ජීවිත අනතුරට ලක්වීම වෙනම එකක්, වෙනම කාරණාවක්නේ. ඔව්, දැන් ඇත්තටම මෙතනදී ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂයෙන්ම ඉතාමත්ම ප්‍රශංසනීය කාර්යභාරයක් සිදු කළා මේ මියගිය තරුණිය සොයා ගැනීම සඳහා. මෙතනදී කීප දෙනෙක් ලෝකාන්තයෙන් පල්ලෙහාට ওই කේබල් ආධාරයෙන් බැසීම් පවා සිදු කරා. ඇත්තට ඔබ කියන විදිහට මේක අනතුරුදායක තත්ත්වයක්. දැන් ලෝක වාර්තා තියන්නේ කේබල් එකකින් ලෝකාන්තයෙන් බහිනා වගේ නෙමෙයි. කවුරු හරි එතනින් වැටුණට පස්සේ ඒ සිරුර හොයාගන්න බහිනකොට ඒ ඒ සිහිනය ලෝක වාර්තාවක් කියලා මම ගිනස් පොතට යනවා කියලා සිහිනය නෙමෙයි. ඒක ඇත්තටම අපි තවත් ඔබ කියනා වගේම තවත් ජීවිත ගණනාවක් අනුතරේ හෙලීමේ තත්වයක් වෙනවා. සමන් මම තව එකක් උතන්ට එකතු කරන්න කැමතියි. මේකත් මේ වෙබ් පිටු වලට අහු නොවුණු කාරණාවක් නෙලන්ති. ඔය අපි කතා කරන්නේ මනුෂ්‍ය ජීවිත ගැන. අපි කලින් සත්තු ගැන කතා කරානේ, ඒ බැල්ල ගැන කතා කරා, බල්ලු ගැන කතා කරා, මේ සත්තු ගැන කතා කරානේ, ඒ උතුම් ගුණ ගැන කතා කරානේ. සත්තු කී දෙනෙක් වැටෙනවද මේ මේ හොටන් තැන්නේ ඉන්න ලෝකාන්තයේ ආශ්‍රිතව ඉන්න සත්තු කී දෙනෙක් දවස ගානේ වැටෙනවද? අපි මේ මේ මට තියෙන පුද්ගලික අත්දැකීම ලෝකාන්තය බලන්නේ අවසාන අවස්ථා කීපෙදීම ඒ ස්ථානයේ බොහොම ඒ කියන්නේ වැටෙන්න ගිහිල්ලා අපි කියන්නේ අපි පොර බදලා දඟලලා අවසාන මොහොත වෙනකොට ජීවිතේ බේර ගන්න ගත්ත උත්සාහයන් වල ලකුණු දැකලා තියෙනවා. කුර ගැටිච්ච මේ අවස්ථා දැකලා තියෙනවා ඒ අහල පහල ස්ථානවල. ඉතින් කොහොම හරි විශ්වාස කරන්නේ මේ ගොඩක් සත්තු වැටෙනවා කියලා. අර දැල එලීම හරි වටිනවා කියලා හිතනවා මට ওই කාරණාවත් එක්ක. ඔව්, දැල එලීමම. හැබැයි ඉතින් ගොඩ ගන්න පුළුවන්ද කොහොමද කියන එක, සත්තුන්ව බේර ගන්න පුළුවන් ේද කියන එක අපිට විශ්වාස කරන්න බෑ. මනුෂ්‍ය ජීවිතයක් ඒ සතාට ගොඩ එන්න හරි ඒක හරහා ආධාරයක් සපයනවා වටිනවනේ. අනිවාර්යයෙන්ම. මෑතකදී බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වෙච්ච පුවතක් තමයි මේ මගින් 189ක් අරගෙන ගියපු ලයන් එයා ගුවන් යානය කඩා වැටීමේ පුවත. මේ පුවත කෙසේ වෙතත් පුවතේ සැඟවුණු කතාවක් වෙබ් මාධ්‍ය ඔස්සේ එළියට ආවා. ඒ තමයි මේ ගුවන් යානයේ තමන්ගේ විවාහ මංගල්‍යය සඳහා යමින් සිටි එක්තරා තරුණ පෙම්වතෙක් මේ ගුවන් යානයේ කඩා වැටීමත් එක්ක ජීවිතක්ෂයට පත් වෙනවා. මේ පුවත අහලා කම්පණයට පත් වෙන ඒ විවාහ මංගල්‍යය සඳහා ලකලැහැස්ති වෙමින් හිටපු ආදරණීය පෙම්වතිය මේ මියගිය පෙම්වතාගේ ගුණ සිහි කරමින් ඇය සිය මංගල මුදුව පළඳෙමින් බොහොම චාම්වට මනාලියක් විදිහට සැරසිලා ගත්තු ඡායාරූප වෙබ් මාධ්‍යයට පළ කර තිබුණා. ඔව්, ඇත්තටම මේක මේ මේ සිදුවීමත් අපේ හදවත ප්‍රකම්පණය කරපු සිදුවීමක්. මේ තරුණියගේ නම තමයි ඉන්ටෙන්ෂියාරි කියන්නේ. ඉන්ටෙන්ෂියාරි. ඉන්ටෙන්ෂියාරි. එතකොට මෙයා තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ සටහනක් තියලා තියෙනවා මේ විදියට. ඔබ නිලන්ති කිව්ව විදියට මංගල සුදු පාට ගවුමක් ඇඳලා මගුල් මුදුව පළඳලා ඇය ඉන්ස්ටාග්‍රෑම් එකේ ඇගේ ගිනුමේ සටහනක් තියලා තිබ්බා. මට අද දුක ඇතුලෙන් ඔබ වෙනුවෙන් හිනා වෙන සිද්ධ වෙලා තියෙනවා. මේක හරි අපහසු කාර්යයක්. ඔබ මම අපි කවුරුත් මේ දෙයට මූණ දීලා තියෙනවා නම් අපේ ඉතාමත්ම ලැබඳියේ හිතවතෙක් මිය ගිය අවස්ථාවකදී ඒ මරණය ළඟ අභියස ඉඳගෙන ඒ උණුසුම යන්නත් කලින් අපිට සිද්ධ වෙනවා නම් හිනා වෙන්න ඒක හරිම අපහසු කාර්යතාවයක්. නමුත් මේ තරුණිය මේක කරලා තියෙනවා. මේකට හේතුව තමයි මේ තරුණයා මොහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. මොහු මේ ජකර්තා නුවරට ගිහිල්ලා තියෙන්නේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න. මොහු ගුවන් යානයට ගොඩ වෙන්න කලින් මේ තරුණියට දුරකථන ඇමතුමක් දීලා කියලා තියෙනවා, බැරි වෙලාවකත් මට වෙලාවට එන්න බැරි වුණොත් ඔයා මේ මංගල ඡායාරූපේ මට එවන්න කියලා. එතකොට බලන්න මේක කොයිතරම් දෛවෝපගත සිදුවීමක්ද කියලා. මට වෙලාවට එන්න බැරි වුණොත් ඔබ ඡායාරූප ටික මට එවන්න කියලා විහිළුවට කියලා තියෙනවා. ඉතින් මේ තරුණිය කියනවා ඒ සමන් මහ ඔව් ඡායාරූප ටික ඒ විදිහටම එවලා තිබුණා. දැන් ඇත්තටම මේගොල්ලෝ නොවැම්බර් 11 තමයි මේ විවාහය සිද්ධ වෙන්න තිබුණේ. නමුත් 26 වෙනිදා ඔක්තෝබර් මේ අනතුර සිද්ධ වෙන්නේ. මේ රියෝනන්දා ප්‍රටමා තමයි මේ තරුණියගේ නම. ඉතින් මේ තරුණිය මේ ඇයිගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ තවත් සටහනක් තියලා තිබුණා මේ ඇයිගේ ප්‍රථම ප්‍රේමය කියලා. පාසල් යන කාලේදී තමයි මොවුන් අඳුනගෙන තියෙන්නේ. අවුරුදු 11ක ප්‍රේමයක මල්පර දැරීම විදියට තමයි මේ විවාහය
එකොළොස්වෙනිදාට යෙදිලා තිබුණේ. නමුත් අවාසනාවට ඒ තරුණියට සිදු වුණේ නැහැ ඒ මංගල ඡායාරූපයට මූණ දෙන්න. ඒ මඟුල් මුදුව පැලඳගෙන තමන්ගේ පෙම්වතාගේ අතින්. ඒ තමයි ලෝක ස්වභාවය. එතකොට හැබැයි මෙතනදි තියෙනවා ප්‍රගීත් නිලන්දේ මේක හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් තරුණිය කියනවා මට ඔබ වෙනුවෙන් ඔබගේ අවසාන ඉල්ලීම තමයි මම මේ ඉෂ්ට කරේ කියලා. එතකොට අපි දකිනවා අපේ සමාජෙත් මේ වගේ සිදුවීම් අනන්ත අප්‍රමාණ අපිට දකින්න හම්බ වෙනවා. ආදරය කරනවා, ආදරය කළ ටික කාලෙකින් වෙන් වෙනවා, සමහරලාට කසාද බඳිනවා, ඒ විවාහය ටික දවසකින් වෙන් වෙලා යනවා. සමහරු ඉන්නවා අනාද විවාහ වුණාට පස්සේ මරණ අවසාන මොහොත දක්වා එකට බැඳලා හිටව මිනිසුත් ඉන්නවා. දැන් යම්කිසි විදිහකට අහන්න පුළුවන් ප්‍රගීට් උනන් නිරන්තරයෙන් උනත් තමන්ගෙන් අහන්න පුළුවන් ඉතින් මොකටද මෙහෙම කරන්නේ, මෙයා නෑනේ, මෙයාට පේන්නේ නෑනේ, කාට පේන්නද මේක කරන්නේ? දැන් එයාගේ අවසාන ඉල්ලීම ඉෂ්ට කරයි කියලා තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා. දැන් මෙතනදී තව මට ලස්සන කතාවක් කියන්න මට මතක් වෙනවා. එක්තරා තරුණ ව්‍යාපාරිකයෙක් හිටියා, බොහොම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරපු බිරිඳත් එක්ක. දවසක් මේ මොවුන් දෙදෙනා මේ යම්කිසි කටයුත්තකට ගිහිල්ලා එනකොට රියානතුරුකට ලක් වෙලා මේ ව්‍යාපාරිකයාගේ බිරිඳ කෝමා තත්ත්වයට පත් වෙනවා. කොහොමද තත්ත්වයට පත් වෙලා, නමුත් අර ව්‍යාපාරිකයාට කිසි ඒකෙන් ලොකු අනතුරක් සිද්ධ වුණේ නැහැ. ඔහුට සුළු තුවාල ලැබුණේ. මේ බිරිඳ කොහොමද තත්ත්වයට පත් වෙලා රෝහල් ගත කරනවා. දවසක් දෙකක් තුනක් හතරක් සුමානයක් මාසයක් වැනි කාලයක් තුළ ඇය නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඇයි දිගටම ඉන්නේ කොහොමද තත්ත්වේ? මේ කාල සීමා තුළ මේ ව්‍යාපාරිකයාත් කරේ නිරන්තරයෙන්ම හැම දවසකම ගිහිල්ලා උදේ ඉඳලා රෑ වෙනකන් තමන්ගේ බිරිඳත් එක්ක ඒ රෝහලේ අඳ ළඟ හිටගෙන ඉඳගෙන ඇදියා බලාගෙන හිටපේ. දැන් මොවුන්ට හිටියා විශාල දැන් ව්‍යාපාරික වුණාම මුදල් හදල් යහමින් ගැවසනකොට මිත්‍රයෝ ඉන්නවා. ඒ මේ ව්‍යාපාරිකයාටත් ව්‍යාපාරික මිත්‍රයෝ සමූහයක් හිටියා. මොවුන් නිරන්තරයෙන්ම ඇවිල්ලා මොහුට කිව්වා මේ ඇය දැන් සනීප වෙයි හෙට හෝ අද. දැන් ඔබ ඔහොම ඉන්න එපා. ඔබ සුපුරුදු විදියට දැන් වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඔබ එන්න අපිත් එක්ක එළියට පහළියට ගිහිල්ලා ඔබත් ඔහොම ඉඳලා ඔබත් ලෙඩ වෙයි පොඩ්ඩක් විනෝද වෙමු කියලා. නමුත් මේ ව්‍යාපාරිකයා ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. ඔහු නිරන්තරයෙන්ම කරේ සුපුරුදු විදියට බිරිඳත් එක්ක කෝමා තත්ත්වයේ ඉන්න බිරිඳ ළඟට වෙලා හිටපු එක. මාස 3ක් විතර ගත වෙනකොට දැන් මේ මිත්‍රය කල්පනා කරන මේ මිනිහා මෙහෙම හිටියොත් මම පිස්සු හැදෙනවා. දැන් ඇවිල්ලා කිව්වා දැන් ඔයා ඔහොම ඉන්න එපා. දැන් මේක කවද හරි දවසක ඔයා ඔබගේ බිරිඳ ওই විදියට කෝමා තත්ත්වයක රෝහලේ අඳක් මත වැතිර ඉන්නකොට ඔබ ගිහිල්ලා පිටට ගිහිල්ලා විනෝද වුණයි කියලා අපි කාටවත් කියන්නේ නැහැ. කිසිම විදියකින් ඔබගේ බිරිඳ ඔක දැනගන්නේ නැහැ. එහෙනම් ඔයා එන්න අපිත් එක්ක ගිහිල්ලා මේ පොඩ්ඩක් එළියට පහළට ගිහිල්ලා කෑමක් බීමක් අරගෙන පොඩ්ඩක් විනෝදෙලා එමු කියලා. සර ව්‍යාපාරිකේ හරි අපූරු පිළිතුරක් දුන්නා. ඔව්, කවුරුත් දැනගන්න එකක් නැහැ. බිරිඳ දැනගන්න එකකුත් නැහැ. හැබැයි මම දන්නවා. මගේ මොකද්ද මම දන්නේ? මගේ බිරිඳ මේ විදියට රෝහලේ ඇඳක් මත වැතිර ඉන්නකොට මම ගිහිල්ලා විනෝද වුණා කියලා. අන්න එක තමයි හෘද සාක්ෂිය කියන්නේ. එතකොට මේ අපිට අපේ අපි හැමෝටම එක දවසක් එනවා, එක මොහොතක් එනවා අපේ හෘද සාක්ෂිය අහන ප්‍රශ්න වලට උත්තර දෙන දවසක්. ප්‍රශ්නේ තියෙන්නේ අපිත් එක්ක ජීවත් වෙන සමාජයේ ඉන්න හුඟක් මිනිස්සුන්ට මතකෙට නැගෙන්නේ නැහැ අන්න ඒ වගේ දවසක් එනවා කියලා. නමුත් මේ තරුණිය ඒ දවස ගැන අවබෝධයෙන් එවැනි දවසක් එනවා කියලා දන්න නිසා ඇය ඇයට පුළුවන් විදියට අපි දන්නේ අනාගතයේ දවසක ඇය ওই විදියටම ඔහු වෙනුවෙන් කැප වෙලා ඉඳීද කියලා. යම් කිසි විදියකට ඇය නැවත විවාහයක් නැවත පෙම්වතෙක් ගාවට ගිහින් නැවත විවාහයක් කරගන්න පුළුවන්. නමුත් මේ මොහොතේ ඇති වෙලා තිබුණ යථාර්ථය තමයි ඔය. මියගිය තමන්ගේ පෙම්වතා එක්ක ඒ විදිහෙන් විවාහ වුණු ඒ තරුණිය ගැන කතාව අපි එන්නේ කතාවට වෙබ් පිටුවක් එක්ක. අත්තර පිටුවකටත් යන්න පුළුවන්. බෑ. ඊට කලින් අපි විරාමයකට යන්න ඕනේ. ඒක නිසා අපි විරාමයකට ගිහිල්ලා ආයෙමත් පත්තරේට එමු. මං යන්නේ විරාමයට. මං පත්තර පිටුවට යන්නේ. Good morning. Good morning. Sri Lanka. හැමතිස්සෙම අපිට කියන්න පුළුවන් ඒ වගේම බොහොම බලාපොරොත්තු බොහොම සුන්දර පිළිගැනීමක් ආමන්ත්‍රණයක් තමයි සුභ උදෑසන ගුඩ් මෝර්නින් කියලා. ඒකේ තියෙනවා ජාවයක් අමුතු කැම්මක් ජීවයක් මේ හැමදේම ගැබ් වෙලා තියෙනවා.
දැන් ඒ කියන ගමන් අපි පුවත් පිටු අතරේ වෙබ් පිටු අතරේ සැරිසරමින් ගොඩක් දේවල් ඔබ වෙත රැගෙන එන්න කටයුතු කරනවා. වෙබ් පිටු අතරේ සමන් සමරක් කොට අපි මාධ්‍යවේදියත් එක්ක සැරිසරන අතරතුරේ අපි නැවත පුවත්පත් පිටු වලට එමු. ලක්විම දෙවෙනි කොටස ඉරිදා සංග්‍රහය දෙවෙනි කොටසෙන් හරිය වැදගත් ලිපියක්. ඔව්, සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ හිස රදය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව වගේ රෝගයක් රෝග ලක්ෂණයක් ආපු ගමන් අපි කරන්නේ පොඩි බෙහෙත් පෙත්තක් බොනින් කරනවා. ඔක ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න තරම් ලොකු දෙයක් නෙමෙයිනේ. නෙමෙයිනේ කියලා හිතලා අපි හොයලා ගන්නවා. හොයලා ගන්න. අපි පිටි දෙකක් ගහලා සුට්ටක් පොඩ්ඩක් නිදාගත්තාම වැඩේ ඉවරයි. හැබැයි මේ ප්‍රතිජීවක ඖෂධ නිසා කොච්චර විනාශයක් වෙනවද කියලා මේ පොතේ වාර්තා කරනවා. ප්‍රතිජීවක නිසා 2050 දී මිලියන 10ක් මරුට. දේශපාලන ප්‍රමාණයක් නෙමෙයි මිලියන 10ක් මේ ගිහිල්ලා තිනවා. ඇන්ටිබයොටික් කිව්වොත් තමයි ඔක ටක් ගාලා දැනෙන්නේ තේරෙන්නේ. ඔව්. ඇන්ටිබයොටික් එකක් ගත්තනම් හරිනේ කියලානේ හිතෙන්නේ. හැබැයි වෛද්‍ය මතයට අනුව කටයුතු කරන්න වෛද්‍ය නිර්දේශ අනුව පමණක් ගන්න කියන අනුතුරු ඇඟවීම තමයි අපිට මේ පුවත කියන්නේ. ඉතාම වැදගත්. ඒ නිසා වෙලාවක් තියෙනවා නම් 17 පිටුව අපි ඉදිරිපත් කරේ ලක්බිම පත්‍රයේ. ඔව්, විශේෂඥ වෛද්‍ය කුෂ්ලානී ජයතිලක මහත්මියගෙන එන වාර්තාවක් තමයි මේ වාර්තා කරලා තියෙන්නේ. ඔව්, දැන් ඊළඟ පුවත් වාර්තාව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කාර්යය මාරු වෙනවා. අලුත් කැඳවුම් කරු තමයි මහීල් බණ්ඩාර දෙහිදිනේ ශිෂ්‍යයා. ඔහු පිළිබඳ සටහනක් තියෙනවා. දැන් මේ අන්තරයේ කියපු ගමන් මේ දවස්වල බොහෝ දිනෙක අන්තරයේ හඳුන්වන පොඩි තේමා පාඩයක් තියෙනවා. පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක. එනවා කනවා යනවා. එනවා කනවා යනවා කියලා තමයි අන්තරයේ දැන් හඳුන්වන්න පටන් අරගෙන තියෙන්නේ. මේක අපි සැහැල්ලුවෙන් කතා කරන කතා කාරණාවක් වුණාට එනවා කනවා යනවා කියන එකෙන් අදහස් කරන්නේ උද්ඝෝෂණවලට එනවා, පිළපාලි එනවා, කඳුළු ගෑස් ජල ප්‍රහාර කදම්බ වලට මුහුණ දෙනවා, අනිත් පැත්තට පව් බැහැලා යන්න සිද්ධ වෙනවා, ආයි එනවා, ආයි මේ විදිහට වෙනවා, ආයි යනවා කියන එක තමයි බොහෝ දෙනාගේ අතර මතය වෙලා තිබෙන්නේ. ඇයි මොවුන් මෙහෙම එන්නේ? කවුරු අරබයාද මෙහෙම එන්නේ? ඇයි ඔවුන්ට මෙහෙම වෙන්නේ? වෙන ක්‍රමයක් නැද්ද? මේ වෙන විසඳුමක් නැද්ද මේට කියන කාරණා පහුගිය කාලේ සයිටම් නිසා, විවිධ අර්බුද නිසා පාරට බහින්න මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිද්ධ වෙලා තිනවා. අපි ඒ වගේ අවස්ථා අනන්තවත් දැකලා තිනවා. ඒක සාමාන්‍යයෙන් අවසාන වශයෙන් ගත්තොත් කොළඹ නගරේ පුරුදු වෘද්ධක් බවට පත්වන ගානට ආව. ඒ නිසා තව බොහෝ දිනෙක මේකේ පසුබිම් කතාවේ තව බොහෝ දිනෙක පීඩාවට පත්වෙන සිද්ධියක් බවට පත්වෙන හවස වැඩ ඇරලා යන්න ඉන්න අය බොහෝ දිනෙක මේ නිසා බැට ගන්න පටන් ගත්තා. කොමුණත් අපි මේ කාරණාව ගත්තොත් එහෙම නැවත කාරණාවට ආවොත් නව කැඳවුම් කරු මහීල් බණ්ඩාර දෙහිදෙනිය ගැනයි තියෙන්නේ. ඔහු පිළිබඳ ඔහුගේ ආරම්භය, ඔහු ශිෂ්‍යෙක් විදියට මේ ආරම්භ කරපු ගමන පිළිබඳ ඔහුගේ බලාපොරොත්තු, මොන අතකටද මේ ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව පිළිබඳ. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ, මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයන් තිබෙනවා. ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාර ඒ අතරේ කැඳවුම් කරු විදියට මෙරට ශිෂ්‍ය ප්‍රජාවට මහා මෙහෙවරක් කර ශිෂ්‍ය නායකයෝ ඉන්නෝ. එවැනි නායකයෙක් බවට පත් වෙන්න මේ නව නායකයා මහීල් බණ්ඩාරට හැකි වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්කයි අපි මේ සටහනින් සමුගන්නේ. ඔහු 29 වෙනි කැඳවුම් කරු විදියට පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා. ඔව්, ඒ පුවතත් එක්කම සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ අපි අපේ හඬ අවදි කරන්න තමයි, අපේ හඬ ලෝකෙට ගෙනියන්න තමයි අපි දේශපාලන චරිත බිහි කරන්නේ. ඒ වුණාට ඇත්තටම ඔවුන් ඒ තනතුරු වලට පත් වුණාට පස්සේ ඇත්තටම අපි වෙනුවෙන් හඬක් නගන්න ඉන්නේ අවසානයේ මාධ්‍යවේදියෝ විතරයි කියලා අපිට හිතෙනවා. ඒ නිසා මෙහෙම දේශපාලන චරිතයක් ඉදිරියේ නිර්භයව බොහොම අභියෝගාත්මකව ප්‍රශ්න කරපු CNN මාධ්‍යවේදියාට මොකද වුනේ? පහුගිය දිනවල නිතර දකින්න ලැබිච්ච සිදුවීමක් බවට පත් වුණා. ලෝකෙම කතාබහට ලක් කරන සිදුවීමක් බවට පත් වුණා. ඒක කොහොමද වෙබ් මාධ්‍යේ වාර්තා වෙලා තිබුණේ? ඔව්, දැන් නිලන්ත කිව්වා වගේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මේ මාධ්‍යවේදියා ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ, ඒ කියන්නේ ලෝකයේ සුපිරි බලවතා, අභියෝගාත්මක ලෙස ප්‍රශ්න කිරීම හින්දා කියලා තමයි මේ CNN මාධ්‍ය ජාලය අන්තර්ජාලයට ඔහුගේ ට්විටර් පණිවිඩය මගින් නිවේදනය කරලා තියෙනවා. දැන් මේ සිදුවීම වෙන්නේ මේ මධ්‍යම ඇමරිකාවේ ඉඳලා මේ මිනිස්සු විශාල විදියට සංක්‍රමණය වෙනවා ඇමරිකාවට. මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච සාකච්ඡාවේදී තමයි මේ මාධ්‍යවේදියා දෙවනි ප්‍රශ්නය ජනාධිපති ට්‍රම්ප්ගෙන් අහන්න ගිය අවස්ථාවේදී තමයි මේ ආරවුල, මේ ආරෝ ඇති වෙලා තියෙන්නේ. මෙතනදී මේ දවල මන්දිරයේ මේ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන යම් ඒ කාන්තාවක් ගිහිල්ලා මේ මාධ්‍යවේදියාගේ මයික්‍රොෆෝනය ගලවල ගන්න උත්සාහ කරලා තියෙනවා. මෙතනදී ඔහු සමාවෙන්න. ඔව්, මයික්‍රොෆෝනේ උදුරගෙන යනවා.
ඔව් මයික්‍රෝෆෝනේ උදර ගන්න උත්සාහ කරලා තියෙනවා. උත්සාහ කරනවා. මෙතනදී මේ මාධ්‍යවේදී ඒකට ඉඩ දීලා නැහැ. ඔහු ඒක වළක්වන්න උත්සාහ කරාම මෙතනදී තමයි චෝදනාව එල්ල වෙන්නේ දවල මන්දිරයේ සේවයේ නියුතු සේවිකාවකට කරදර හිරිහර කිරීම නිසා ඔබගේ දවල මන්දිරයට ප්‍රවේශ වීමේ බලපත්‍රය හවුසි කරනවා කියලා තමයි මේ මාධ්‍යවේදියාට මේ චෝදනාව එල්ල කරලා තියෙන්නේ. මෙතනදී ජනාධිපතිවරයා ට්‍රම්ප් ඉතාමත්ම ආවේගශීලීව මාධ්‍යවේදියාට ආමන්ත්‍රණය කරලා තිනවා ඔබ වැනි පුද්ගලයෙක් CNN මාධ්‍ය ජාලයේ සේවය කිරීමට බඳවා ගැනීමත් ප්‍රශ්න සහගතයි. ඔබ ගැලපෙන්නේ නැහැ එවැනි ආයතනයක සේවය කරන්න කියලා. හරි නපුරු පුද්ගලයෙක් කියලා කෙලින්ම ඇඟිල්ල දික් කරනවා. ඇඟිල්ල දික් කරනවා. නපුවත් එක්ක ඊට අදාළ. ඉතින් මේක ඉතින් මම අහගෙන හිටියා ප්‍රගේත් ඔබ වැඩසටහන මුලදී කිව්වා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන පාර්ලිමේන්තුව ගැන කතා කරනකොට දැන් අපේ ලංකාවේ දේශපාලනය දිහා සහ පාර්ලිමේන්තුව දිහා බලලා අපි දෝෂාරෝපණය කරනවා මේ ලංකාවේ මෙහෙම තමයි කියලා. මේකෙන් පේනවා මේ තත්ත්වේ මාධ්‍යවේදීන්ට එල්ලවන බලපෑම තාඩන පීඩන ලෝකයේ කොතනත් එකයි. ශ්‍රී ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටක සහ ඇමරිකාව වගේ දියුණු ශිෂ්ට සම්පන්නයි සදාචාරාත්මකයි ශිෂ්ටාචාරයි කියලා කියන තැන්වලත් ප්‍රජාතන්ත්‍රවාදයේ හිණිපෙත්තටම ගියපු රාජ්‍යයන් කියලා විශ්වාස කරන රටවලත් මාධ්‍යවේදීන්ට මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක මාධ්‍ය නිදහස දැන් මාධ්‍යවේදී කොයි විදියටද තමන්ගේ මාධ්‍ය හසුරවන්න ඕන කියන එක සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම රාජ්‍ය සහ බලධාරීන් විසින් බලපෑම් කරන තත්ත්වයක් අපිට ලෝකයේ හැම රටකින්ම මේ වගේ සිද්ධීන් එක්ක උදාහරණ ඇති තරම් හම්බ වෙනවා. ඒක විදියේ සිද්ධිය අපිට හම්බ වෙනවනේ මේ පිටු අතරේ සැරිසරනකොට. එයින් තවත් පහුගිය දිනවල ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙච්ච වැඩිපුර සංසරණය වෙච්ච කාරණාවක් තමයි මේක ටිකක් පොඩි උපාදූප ස්වරූපයකුත් ගන්නවා. බොලිවුඩේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සල්මන් ඛාන් මේක සල්මන් ඛාන්ගෙත් යම් සම්බන්ධයක් තියෙන නිසා තමයි මම හිතන්නේ මේකට තටු ලැබුණේ මේ පුවතට ගොඩක්. ඔහුගේ නෑනන්ඩිය විදියට සලකන ඔහුගේ සහෝදරයා විවාහ කරගෙන හිටපු මල්ලිකාරුණා නේද? ඇත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය නැවත විවාහ වෙන්න යනවා කියලා ඇයට වඩා වයසින් බාල රංගන ශිල්පියෙක් එක ජනප්‍රිය පුද්ගලයෙක් ඔහු. මේ පුවත ඇතුලේ තියෙන සත්‍යතාව මොකක්ද? ඔව් මේ මල්ලිකා අරෝරා විවාහ වෙන්න යන්නේ බොලිවුඩේ නැගීගෙන එන ජනප්‍රිය තාරකාවක් තරුණ රංගන ශිල්පියෙක් විදිහට හඳුන්වන්න පුළුවන් අර්ජුන් කපූරයි. මේ අර්ජුන් කපූරයිල වෙන කවුරුත් නෙමෙයි බොලිවුඩේම හිටපු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙච්ච බොනී කපූර්ගේ පුතා. එතකොට මල්ලිකා අරෝරා සල්මන් ඛාන්ට සම්බන්ධ වෙන්නේ සල්මන් ඛාන්ගේ වැඩිමල් සොයුරා තමයි අබ්බාස් ඛාන් කියන්නේ. මේ මල්ලිකා අරෝරා විවාහ වෙලා හිටිය ඔහු සමග අවුරුදු 19ක විවාහ ජීවිතයක කෙලවර විදියට තමයි ඒ කියන්නේ 2017 වර්ෂයේ මොවුන් දික්කසහද වෙලා තියෙනවා. මේ වෙනකොට ඔවුන් දෙපළට අවුරුදු 18ක වයසේ පුත්‍රයෙක් තිබෙනවා. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි මල්ලිකා අරෝරාට මේ වෙනකොට අවුරුදු 45යි. ඇය විවාහයෙන් ලබන අප්‍රේල් මාසයේ විවාහ වීමට නියමිතයි කියලා තමයි කියන්නේ මේ යුවළ අර්ජුන් කපූර්ගේ වයස අවුරුදු 33. අවුරුදු 12ක විතර වයස් පරතරයක් මොවුන් අතර තියෙනවා. ඒ නිසා තමයි ටිකක් කතාබහට ලක් වෙන කතාබහ ලක් වෙන්නේ. හැබැයි ප්‍රගීත් මේක විතරක් නෙමෙයි. මේක දැන් බොලිවුඩේ මේ කතාවත් එක්කම මේකත් එක්ක අපිට සම්බන්ධ කරන්න පුළුවන් ඊළඟ කතාව තමයි මේ ප්‍රියංකා චොප්රා. ඒ කියන්නේ ලෝක රූ රජිනක් විදියට කිරුළු දරපු ප්‍රියංකා චොප්රාත් අද මේ වගේ තත්යකට මුහුණ දෙපාලා තියෙනවා. ප්‍රියංකා චොප්රාගේ වයස මේ වෙනකොට අවුරුදු 36යි. ඇය විවාහ වෙලා තියෙනවා පහුගිය 18 වෙනිදා. ඇමරිකානු ගායන ශිල්පියෙක් සහ නිරූපණ ශිල්පියෙක් වන නික් ජොන්සන් එක්ක මේ තරුණයාගේ වයස අවුරුදු 26යි. එතනත් වයස් පරතරයේ අවුරුදු 10ක් තියෙනවා. නමුත් මොවුන් විවාහ වෙලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා නම් කාට හරි වයස ප්‍රශ්නයක්ද විවාහය? ගැළපීමක් තියෙනවා. දැන් අපි ජ්‍යොතිෂයත් එක්ක ගත්තාම දැන් විවාහයකට කලින් බලනවනේ පොරොන්ද. සමහරලාට 20 පොරොන්දමක් බලනවා කියනවා. සමහරලාට 10 පොරොන්දමක් බලනවා කියනවා. මේ පොරොන්දන් වල තියෙන එකක් තමයි වයස් පොරොන්දම. මම අහලා තියෙන විදිහට එතකොට මෙතනදී වයස් පොරොන්දම ගැලපෙනවා. කොහොම නමුත් අපි බෞද්ධ විදිහට බහුතරයක් අපි විශ්වාස කරන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කොහොමද යුවලක් විවාහයකට සහ එකට දිවි ගෙවන්න තියෙන ගැලපීම කියනකොට අපිට මතකයි බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් පෙන්වලා දෙනවා. දෙදෙනෙක් ඔය පොරොන්දම් වලට එහා ගිය මනා ගැලපීමක් තියෙන නම් මෙන්න මේ කරුණු හතර. සම සද්දා, සමසීල, සමප්‍රඥා,
සමචාද. ඉතින් කාන්තාව සහ පුරුෂයා මෙන්න මේ හතරින් මනාව ගැලපෙනවා නම් ඔවුන්ට මේ මේ ගුණාංග දෙදෙනාටම සමසමව තියෙනවා නම් ඒ විවාහය සාර්ථකයි. මේ බාහිර කාරණු කාරණා ඒ තරම් සලකන්න ඕනේ නැහැ කියන එක තමයි බෞද්ධ විදිහට අපි විශ්වාස කරන්නේ. කොහොම හරි මල්ලිකා අරෝරාගේ විවාහය ගැන කතා කරන්න ගිහලා අපි ජීවිතේට වැදගත් වෙන තව තව කාරණා වලුත් එකතු කරගන්න පුළුවන් කම ආව අපේ මාධ්‍ය වේදී සමන් සමරක් කොටි එක. ඔව් මම හිතන්නේ ඒ ඔවුන්ගේ කැමැත්තය කියලා හිතාදා ගන්නයි සිද්ධ වෙන්නේ ලංකාවේ අපිට. ඔව් කියන කාරණාව ගැන මේ මියන්මාරයේ පැත්තට යන්නයි බලාපොරොත්තු වුනේ. මියන්මාරයේ රාජනායිකාව අවුන්සාන් සුචි. අවුන්සාන් සුචි. ඔව්. ඇයට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ලැබෙන හෘද සාක්ෂියේ තානාපති කියන සම්මානය නැවතත් ඔව් පොඩි අර්බුදයක් මතුවලා තේනවා. මොකක්ද මේ අර්බුදේ? නිලන්ති මාධ්‍යවල වාර්තා වෙන. ඔව් නිලන්ති අපිට මතකයි අවුන්සාන් සුචි කියන්නේ මේ මියන්මාරයේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන්ගේ දිවි දෙවෙනි කරලා සටන් වැදෙච්ච යකඩ ගැහණියක් විදිහට තමයි සමාජගත වුණේ. නිල නොලත් නායිකාව විදිහට හඳුන්වන්නේ ආයමනේ. ඔව්. ඒ කියන්නේ මේ වෙනකොට අය මියන්මාරයේ නායිකාව විදිහට කටයුතු කරනවා. නමුත් කාලාන්තරයක් තිස්සේ අයව නිවාස අඩස්සියේ තියාගන්න ඒකට මියන්මාරයේ පාලනය කරපු ඒ කියන්නේ අය මැතිවරණයෙන් තරඟ කරලා ජයග්‍රහණය කරලා මියන්මාරයේ නායිකාව විදිහට පත්වූ අවස්ථාවේ පවා අයව නිවාස අඩස්සියේ තබා ගැනීමට මියන්මාරයේ ඒකට පාලනය කරපු හමුදා පාලනය කටයුතු කරලා තිබුණා. නමුත් මෙන්න මේ කාලයේදී අය විශාල වශයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් හඬක් නැගුවා නිවාස අඩස්සියේ ඉඳගෙන. මෙන්න මේ කාලේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් ඇයට ඔන්න ඔය නිලන්ති පෙර සඳහන් කරපු ඔය හෘද සාක්ෂියේ තානාපති තනතුර ලබා දුන්නේ. නමුත් අවාසනාවකට වගේ මේ වෙනකොට ඇයට එවැනි ලැබුණු සම්මාන රාශියක් නැවත ලබාගෙන තියෙනවා. විවිධ ආයතනවලින් ලබා දුන්නු සම්මාන මේ අලුතෙන්ම නැවත අත්පත් කරගත් සම්මානය තමයි ඔය සම්මානය. මේකට මූලික වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ මේ සම්මානය අත්පත් කර ගැනීමට හේතුපාට විදියට මේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ මහලේකම්වරිය නාදු මැතිණිය ප්‍රකාශ කරනවා මේ රොහින්යා සරණාගතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු හඬක් අවුන්සාන් සූචි නගපු නැති හින්දා තවදුරටත් ඒ සම්මානය දරාගෙන සිටීමට ඇයට අයිතිවාසිකමක් නැහැ කියන. ඔබතුමා කතා කරන අතරේ මම මේ පුවත් සටහනකුත් පෙන්වන්නම්. ලක්මෙම ඉරිදා සංග්‍රහයේ ඒ අනුව තමයි තියෙනවා මේ රොහින්ජා සරණාගතයන් නිසා සුචිත් අනාථ වෙයි කියලා. මම මේකට සම්බන්ධ නිසා මේ වෙලාවෙම පුටා ගත්තේ. මේ තියෙන පුවත් සටහන. ඔව් 2009 වර්ෂයේ මේ නිවාස අඩස්සියේ ඉන්නකොට තමයි ප්‍රගීත් මේ සම්මානයට පිරිනැමුණේ. නමුත් 2016 වර්ෂයේ වෙනකොට ඇය නැවතත් මියන්මාරයේ රාජ්‍ය නායිකාවට පත් වෙනවා. ඇයට අවුරුදු 8ක් වැනි ඉතාම කෙටි කාලයක් තමයි මේ සම්මානයේ අයභාරයේ තබා ගැනීමට හැකියාව ලැබුණේ. මෙතනදී අර මේ වෙනකොට අපි දන්නවා මියන්මාරයේ 700,000කට අධික රොහින්යා සරණාගතයන් පිරිසක් තමන්ගේ මාතෘභූමියේ වාසය කිරීමට නොහැකියාව හින්දා විවිධ පළාත්වල අපිට මතකයි ශ්‍රී ලංකාවට පවා යම්කිසි අවස්ථාවක එවැනි පිරිසක් ඇවිල්ලා ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වය. ඒ වගේ ලෝකයේ විවිධ රටවල් වලට මොවුන් සංක්‍රමණය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සූචීට කිසිම දෙයක් කරගැනීමට හැකියාවක් තිබෙන්නේ නැහැ සහ හිතාමතාම ඇය ඒ සම්බන්ධයෙන් කටයුතු කරේ නැහැ කියන එක තමයි ඇයට චෝදනා වෙලා තියෙන්නේ. එතකොට මේ ඒ වගේම මෙතන තවත් විශේෂ කාරණාවක් අර මාධ්‍ය සම්බන්ධයෙන් අපි කතා කරා ඉස්සෙල්ලා ට්‍රම්ප්ගේ තිබ්බ රාජ්‍යත්වයේ තියෙන බලපෑම මාධ්‍ය සම්බන්ධයෙන්. මේ රොහින්යා සරණාගතීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකුත් මේ සූචි ඔවුන්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඒක සාධාරණීකරණය කරන්න කතා කරලා තියෙනවා. මෙන්න මේ කියන කරුණු කාරණා සමුදායත් එක තමයි ඇයට ඇයගේ ඔය සම්මානය අහිමි වෙලා තියෙන. හැබැයි අමතක කරන්න හොඳ නැහැ අවුන්සා සූචි කියන්නේ නොබෙල් සාමිතාගේ දිනපු රාජ්‍ය නායිකාව. ඒ සම්මානයටත් කුමක් වෙයිද කියන එක අපිට මේකත් එක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හොඳයි. එහෙමනම් අද වෙබ් මාධ්‍ය හරහා විවිධ පුවත් සංසරණයේ වෙච්ච පුවත් වලින් වැදගත්කමක් ලැබුණු පුවත් කිහිපයක් අපිට සාකච්ඡා කරන්න හැකියාව ලැබුණා. ඉතින් වැඩි දෙනෙක්ගේ අවධානයට බඳුන් වෙච්ච කාරණා නිලන්දි. සමන් සමරක්කොඩි මහත්මයාට බොහොම ස්තුතියි අපිත් එක්ක අද දවසේදී එකතු වුණාට. ඔව් දැන් සමන් සමරක්කොඩි මහත්මයාත් එක්ක මේ කතා කරපු කාරණාවලින් ඔබට ගෙහිලා අපි ලෝක දේශපාලනයේ ඇතුළේ තියෙන විශේෂ හැසිරීම ගැන
අපේ ජේෂ්ඨ මාධ්‍යවේදී මොහන් සවරනායක මහත්මයාත් එක්ක ඊළඟට කතා කරන්න සූදානමක් ඇතිව සමන් මහත්තයට සමුදෙන ගමන් අපි තවත් පුවත් පිටු අතරට යන්න පුළුවන්ද අපිට? මොකක්ද මේ සූදානම? එහෙමනම් අපි සිළුමිණ පත්තරේ මෙන්න මේ සටහනටම ඔබ රැගෙන යන්නට කැමති ෆෝබ් සංග්‍රහව ලෝකයේ සිටින මහධනවතුන් ගැන හෙළිදරව් කිරීම විටින් විට කරනවා. ලොව හොල්ලන මහදන සිටුවරු ධනවතුන් 20 දෙනා අතරට කාන්තාවකුත් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. බොහොම අභිමානයක්. මේක ඒ කාන්තාවද දන්නෙත් නෑ මගේ දකුණු පැසින් ඉන්නේ. ලෝ පුරා බිලියනපතියන් 2208ක් පළමු වෙන්න ජෙෆ් බෙසෝස් ඊළඟට දෙවෙන්න බිල් ගේට්ස් චීන ජාතිකයන් 373ක් මේ ලයිස්තුවේ ඉන්නවලු. චීනෙම්ම 373ක් ඉන්නවා. බිල් ගේට්ස් දෙවෙනියා වෙද්දී ජෙෆ් පළමිනියා බවට පත්වීම වාර්තා කරමින් තමයි මේ ඒ සුවිශේෂ චරිත බර්නඩ් අර්නල්ඩ් ඊළඟට බෆට් වැරන් ඊළඟට මාක් සකර්බර්ග් වගේගේ ඡායාරූපත් මේ තැන තියෙනවා. දැන් අපි ෆේස්බුක් එකේ ගිහිල්ලා 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 කොහොම හරි අපි සකර්බර්ග්ව ලෝකේ ධනවතුන් අතර ඉහළම තැනකට ඔසවා තබන්නට සමත්කම් දක්ව ඇතින් පොඩි අභිමානයක් ආඩම්බරයක් අපිට දැනෙන්න ඕනේ. ඔව් එතනට අරගෙන ඒම පිළිබඳ මේ සිළුමිණ පුවත්පතේම එක්තරා පුවතකට මගේ අවධානය යොමු වුණා. කල් ඉකුත් වූ ටයර් වෙළඳ පොලේ. මං හිතන්නේ වාහනයක් ඔබට තිබෙනව නම් ඔබ හිමිකාරත්වයේ දරනව නම් ඔබ මේ ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙලා හිටියොත් හොඳයි. මෝටර රථයේ අතුරු පැදි හා පාපෙදි ආදී වාහන යොදාගැනෙන ටයර් සඳහා කල් ඉකුත් වීමේ දිනයක් සඳහන් වෙලා තිබුණත් ඇතැම් කූට ව්‍යාපාරිකයන් ඒ වසන් කරලා කල් ඉකුත් වූ හා කල් ඉකුත් වීමට ආසන්න ටයර් නිෂ්පාදනත් අලෙවි කරන බවට පුවතක් වාර්තා වෙනවා කියලා චන්දිමා ඉදිරිමානගෙන එන වාර්තාව සිළුමිණ පුවත්පතේ වාර්තා කරනවා. ටයර් මොකටද කල් ඉකුත් වෙලාද කියලා බලන්නේ කන්නද කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට කන බොන දේවල් වල විතරක් නෙමෙයි කල් ඉකුත් වීම කියන එක හැම දෙයකම පොදුයි වළංගු සත්‍යතාවයක් කියන එක අපි තේරුම් ගන්න පුළුවන් හොඳ පුවත් සටහනක්. ඔව් මේ රථවාහන ගැන කතා කරපු නිසා මං අන්තර්ජාලයේ සැරිසරන දවසක මම දැක්කා මේ ස්වීඩන් රජය බොහොම අපූර්ව සිද්ධියක් මේ රථවාහන ධාවනය සම්බන්ධයෙන් කරනවා. ඔවුන් කරන්නේ වේගමාපක කැමරා සවි කරලා තියෙනවා මහමාර්ගයේ. එතකොට යම් යම් ස්ථානවලදී ධාවනය කළ යුතු නියමිත වේගයට වඩා වැඩියෙන් වැඩි වේගයකින් ධාවනය කරන රථවාහන රියදුරන්ගෙන් දඩ මුදල් අය කරනවනේ. ඔව් දැන් අපිත් ඕක තියෙනවනේ. අපිත් ওই නීතිය තියෙනවා. මොකක්ද ස්වීඩන් රජය අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? නියමිත ධාවනයේ නියමිත වේග සීමා අනුව ධාවනය කරන රථවාහන රියදුරන්ව CCTV කැමරා හරහා ලබාගත් අංක තහඩු වාහනේ ඔවුන් ලොතරැයි දිනුම් ඇදීමකට ඇතුළත් කරනවා. ඉතින් අර නීති රීති උල්ලංඝනය කරන රියදුරන්ගෙන් ගන්න දඩ මුදල් ලොතරැයි දිනුම් ඇදීමකින් අර නීති රීති අනුගමනය කරන අයට දිනුම් ඇදීමෙන් ලබා දෙනවා. හරි අපූරු දඬුවමක් එක පැත්තකින් අපූරු තෑග්ගක්. අපූරු තෑග්ගක්. අපි විරාමයකට ගිහින් එමුද? හොඳයි එහෙනම් ගිහිල්ලා නැවත මේ සුන්දර ඉරිදාවෙ අපි ඉක්මනින්ම හමු. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.